මම හිතනවා අපිට එහෙට වෙලාවට යන්න පුළුවන් කියලා. මෙතන මම හිතනවා කියලා කියන්නේ මම බලාපොරොත්තු වෙනවා ආසන්න වශයෙන් අපිට එතෙන්ට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ වගේ වාක්‍යයක් කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? මේ වාක්‍ය කියනවත් එකම ඔයා ඔළුවට දාගෙන ලයිෆ් එකටම එකතු කරගන්න මේක ආපහු සැරයක් ඔයා පාඩම් කරන්න තියාගන්න එපා. මම හිතනවා නැත්තම් මම බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ I hope. මේක ප්‍රසන්ට් ටෙන්ස් වලින් තමයි කියන්නේ I hope we get there. We get there. එහෙට යන්න පුළුවන් වෙයි කියලා. Get there කියලා කියන්නේ එහෙට යන්න පුළුවන් කියන එක. I hope we get there in time. In time කියලා කියන්නේ අපි බලාපොරොත්තු වෙන වෙලාවටම එහෙට යන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. I hope we get there in time. තව එකම එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. යමක් තියෙනවා කියලා කියන්නේ theirs. Theirs මෙතන their is කියන එක තමයි theirs වෙලා තියෙන්නේ. Theirs just one tiny problem. Tiny කියලා කියන්නේ ඉතාම කුඩා පොඩි ප්‍රශ්නයක් කියන එක. හිතන්නකෝ පොල් තෙල් පහනක් දල්වන්න ගිනි පෙට්ටියක් නැහැ. ඒක ගොඩාක් පොඩි ප්‍රශ්නයක්නේ. අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි මෙතනත් තියෙන්නේ. Just කියලා කියන්නේ තව එකම එක. අන්න ඒ වගේ තේරුමක් තමයි එතනින් ගන්න පුළුවන්. There's just one tiny problem. තව එකම එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට ඕනේ මට කියලා ඒක එළියට විසි කරන්නද? මට කියලා. මේක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? Do you want me to? Do you want me to කියලා කියන්නේ ඔයාට ඕන එක මං ලව්ව කරවන්නද? Do you want me to throw it away? Throw කියලා කියන්නේ විසි කරනවා කියන එක. It away කියන්නේ එළියට කියන එක. Do you want me to throw it away? ඔයාට ඕන එක මට කියලා එළියට විසි කරන්නද? Do you want me to throw it away? ඔයා මොනවද සැලසුම් කරන්නේ? සැලසුම් කරනවාට ඉංග්‍රීසි වලින් කියන්නේ plan කරනවා කියලා. අපි සිංහලෙන් උත් මෙහෙම තමයි සාමාන්‍යයෙන් ආන්නේ. ඔයා මොනවද plan කරන්නේ? What do you plan to do? ඔයා මොනවද plan කරන්නේ කරන්නට? What do you plan to do? ඔයා අද මොනවද කරන්න යන්නේ? මේකත් අපි සිංහලෙන් ආන ප්‍රශ්නයක් හැම වෙලේම. ඔයා අද මොනවද කරන්න යන්නේ? What are you going to do today? Going to කියලා කියන්නේ කරන්න යනවා කියන එක. What are you going to do today? ඔයා අද මොනවද කරන්න යන්නේ? ඔයා කැමතිද එකට දවල් කෑම කන්න? මෙතන එකට කියන එකේ අදහස එකට එකතු වෙලා. හිතන්නකෝ ඔයත් ඉන්නවා මමත් ඉන්නවා. අපි දෙන්න එකට එකතු වෙලා අද දවල් කෑම කනවට ඔයා කැමතිද? ඉතින් මේ වගේ වාක්‍යයක් කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? අපි ප්‍රශ්නයක් අහන්න ඉල්ලීමක් කරන්න පාවිච්චි කරනවා would කියන පදය. Would you like to have lunch? දවල් කෑම ගන්නවට අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් have lunch කියලා. Would you like to have lunch together? ඔයා කැමතිද එකට එකතු වෙලා දවල් කෑම කන්න නැත්නම් ලන්ච් එක ගන්න? Would you like to have lunch together? කරුණා කරලා හෙට උදේ 6ට මාව අවදි කරවන්න ඇහැරවන්න. කොහොමද මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? Please wake me up. කරුණා කරලා මාව ඇහැරවන්න. Please wake me up at 6 tomorrow morning. හෙට 6ට මාව ඇහැරවන්න. අද රැට ඇවිල්ලා මාව බලල යන්න. අද රැට ඉංග්‍රීසි වලින් කියන්නේ tonight. Come and see කියලා කියන්නේ ඇවිල්ලා බලල යන්න කියන එක. Come and see me tonight. අද රැට මාව ඇවිල්ලා බලල යන්න. Come and see me tonight. නොවැදගත් දේවල් ගැන ඕනවට වඩා දුක් වෙන්න එපා. කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? දුක් වෙන්න එපා කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ don't worry too much. ඕනවට වඩා don't worry too much about unimportant things. Unimportant things කියලා කියන්නේ වැදගත් නොවන දේවල්. නොවැදගත් දේවල් කියන එක. Don't worry too much about unimportant things. ඔහුගේ මුළු විවේක කාලයම ගත කරන්නේ කෙල්ලෝ පස්සේ යන්න. මෙහෙම යාළුවෝ ඔයාට ඉන්නවද? එයාට පුළුවන් හැම වෙලාවකම එයා කරන්නේ කෙල්ලෝ පස්සේ යන එක, ආදරේ ඉල්ලගෙන යන එක. ඉතින් මේ වගේ වාක්‍යයක් කොහොමද ඉංග්‍රීසි වලට හරවන්නේ? කාලය ගත කරනවට අපි කියන්නේ ස්පෙන්ඩ් කරනවා කියලා.
he nisa he spends all his free time ohuge molu viveka kaalayam ohu gatha karanne monawa karannada chasing girls chase කරනවා කියලා කියන්නේ අපි යමක් පසුපස යනවා කියන එක. කෙල්ලෝ පස්සේ යනවටත් කියන්නේ chase කරනවා කියලා. ක්‍රිකට් මැච් එක පළවෙනි ඉනිම ඉවරුනාට පස්සේ දෙවෙනි ඉනිම ගහන අයට පළවෙනි ඉනිමට වඩා ලකුණු ගහන්න ඕනේ. අපි ඒකටත් කියන්නේ chase කරනවා කියලා. ඉතින් මෙතෙන්දිත් මේ chase එකම තමයි එන්නේ. He spends all his free time chasing girls. කෙල්ලෝ පස්සේ යන තමයි සම්පූර්ණ කාලය එයා වැය කරන්නේ. කතා බහේ ප්‍රධාන මාතෘ කාව උනේ ඔහුගේ අලුත් පෙම්වතිය ගැන මොකක්ද ප්‍රධාන මාතෘකාව කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ the main topic of conversation කියලා කියන්නේ කතා බහක was his new girlfriend යාළුවෝ සෙට් එකක් හම්බුනාම කතා කරන මාතෘකා තියෙනවා ඉතින් මේ යාළුවෝ සෙට් එක කතා කරලා තියෙන්නේ මේ එක යාළුවෙක්ගේ අලුත් girlfriend නැත්නම් new girlfriend ගැන තමයි අලුත් පෙම්වතිය ගැන තමයි මේගොල්ලෝ කතා කරලා තියෙන්නේ the main topic of conversation was his new girlfriend කාමරය සම්පූර්ණයෙන්ම කළුවරේ තිබ්බේ අඳුරේ තිබ්බේ The room මේක අතීත කාලයේ තමයි තියෙන්නේ කාමරය කියන the room එකක් නිසා was වෙනවා the room was in total darkness සම්පූර්ණයෙන්ම කියන අපි මෙතන පාවිච්චි කරනවා total සම්පූර්ණයෙන්ම අඳුර කියලා කියන තමයි in total darkness කියලා කියන්නේ the room was in total darkness පෑන් එක අල්ලන්න එපා ඒක හුඟක් රස්නේ මෙතන පෑන් එක කියලා කියන්නේ අපි කෑම උයන්න පාවිච්චි කරන භාජනයට ඉතින් ඔයාලා ඒක දන්නව කොහොමද මේ ඉංග්‍රීසි වලින් කියන්නේ don't touch අල්ලන්න එපා that pan ඒ පෑන් එක අල්ලන්න එපා it's very hot හුඟක් රස්නේ ඒක හුඟක් රස්නේ කියලා කියන්නේ it's very hot කියලා don't touch that pan it's very hot ඒක නම් අමාරුම ප්‍රශ්නයක් ඒක කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ that's කියන එක අමාරුම කියලා කියන්නේ tough කියන එක that's a tough question එකක් කියලා කියන්නේ අමාරු ප්‍රශ්නයක් කියන එක that's a tough question ඔයා කවදා හරි Eiffel කුළුණ බලන්න ගිහින් තියනවද ඔයා කවදා හරි මොනවා හරි කළා තියනවද කියලා ඉංග්‍රීසි වලින් අහන්න පුළුවන් have you ever පාවිච්චි කළා මෙතන ගිහින් තියනවද කියන ඕන නිසා have you ever been to the Eiffel Tower ඔයා ගිහිල්ලා තියනවද Eiffel Tower එක බලන්න have you ever been to the Eiffel Tower හැමෝටම අයිතියක් තියනවා ගරුත්වයෙන් සැලකුම් ලබන්න නැත්නම් ගෞරවයෙන් සැලකිලි ලබන්නට හැමෝටම අයිතියක් තියෙනවා. ඔයා මේ වගේ වාක්‍යත් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගද්දි පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. හැමෝටම කියලා කියන්නේ everyone කියන එක. deserves කියලා කියන්නේ අයිතියක් තියෙනවා, හිමිකමක් තියෙනවා කියන එක. everyone deserves to be treated with respect. ට්‍රීටඩ් කියලා කියන්නේ සැලකුම් ලබනවා කියන එක with respect ගෞරවයෙන් සැලකිලි ලබන්නට හැම පුද්ගලයෙක්ටම සමාන අයිතියක් තියෙනවා everyone deserves to be treated with respect ඔයාට ඒ ගහට නගින්න පුළුවන්ද ඔයාට ඒ ගහට නගින්න පුළුවන්ද ගහකට නගිනවට ඉංග්‍රීසි වලින් කියන්නේ climb up කියන එක can you ඔයාට පුළුවන්ද Can you climb up that tree? ඒ ගහට ඔයාට නගින්න පුළුවන්ද? Can you climb up that tree? ඉක්මන් කරන්න. එහෙම නැත්නම් ඔයාට කෝච්චිය මගහැරෙයි, බස් එක මගහැරෙයි, වාහනේ මගහැරෙයි, යාළුවෝ මගහැරෙයි, පාටි එක මගහැරෙයි. මේ වගේ ඕනම දෙයක් ඔයාට කියන්න පුළුවන් මේ වාක්‍ය රටාව පාවිච්චි කරලා. ඉක්මන් කරන්න කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? Hurry up. Hurry up. ඕ එහෙම කලේ නැත්තම් you will miss the train ඔයාට ට්‍රේන් එක කෝච්චිය මග හැරේවි අපි කොහොමද දන්නේ ඒක උගුලක් නෙමෙයි කියලා ඒක වංචාවක් උගුලක් නෙමෙයි කියලා අපි කොහොමද දන්නේ මේ වගේ වාක්‍ය කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ how do we know අපි කොහොමද දන්නේ how do we know it's not a trap trap කියන්නේ උගුලට අපි කොහොමද දන්නේ ඒක උගුලක් නෙමෙයි කියලා How do we know it's not a trap? මට චාරිකාව යන්න මුදල් වියදම් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.
ට්‍රිප් එක යන්න මට සල්ලි වියදම් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. කොහමද ඉංග්‍රීසි වලින් කියන්නේ? I was unable. මට හැකියාවක් තිබුණේ නැහැ. I was unable to afford. Afford කියලා කියන්නේ මුදල් වියදම් කළා යමක් මිලදී ගන්නව නැත්නම් මොකක් හරි තැනකට යනවා කියන එක. I was unable to afford the trip. මට මේ ට්‍රිප් එකට සල්ලි වියදම් කළා යන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. I was unable to afford the trip. ඔයා මේ වීඩියෝ එක enjoy කළා නම් පහල තියෙන like button එක click කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයාගේ අයිඩියා එක පහලින් comment කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඔයා මේ channel එක තාම subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක click කරලා subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කළොත් ඔයාට මම upload කරන videos ඔයාගේ phone එකට notification එකක් විදියට ලබා ගන්න පුළුවන්. එහෙනම් මිත්‍රවරුනි තවත් video එකකින් හමු වෙමු. අදට ගිහින් එන්නම්. හැමෝටම good luck. හැමෝටම goodbye.